समन्ताचक्रवालीषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मोक्खदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මසවනකාලු අයන් බදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කවුණාවන්ත ගුණබද සත්පුරුස සිංහත්නි පුණ්‍යවන්ත ඔය ඇක්ට හැම දෙනාම වෙනදා පරිදිම අද දවසේදී අභිධර්ම පාඩම සමගයි මේ සම්බන්ධ වෙන්නේ සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔයැත්තු අද දවසේදී අභිධර්ම පාඩමේ රූපවල ඉගෙන ගන්නට තිබෙන්නේ රූප උපදවන හේතු හතර කියන පාඩම. ඊට කලින් ඔබව පළන පාඩම් වලට මතකයට ගන්නට ඕන සමහර කරුණු අද දවසේදී පින්බර ධර්ම දාණ්ඩය කත්තේ දරන්නේ සුපින්වත් අබුඩාබිවල පදිංචි දන්නක ජනකී මහත්මානන් සහ එදායාබර මහත්මය සාන්තිකමකී මහත්මේ සත්පුරුස පුණ්‍යවන්තයෝ විසින් සත්පුරුස පින්වත්නි ඔක්කෝම රූප කීයක් තියෙනවද? 28ක් තියෙනවා. රූප 28. ඒ රූප 28 හේතුන්ගෙන් උපදවන රූප කීයක් තියෙනවද? 18ක්. 18ක් සෝනස. කියන්න සියල්ල හේතුකයි. කියන්න බලන්නේ 18. පට චතර මහා ධාතු. නම් වලින් කියන්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායු. ඊට පස්සේ ප්‍රසාද රූප පහයි ගෝචර රූප පහයි. පව රූප දෙකයි කියන්නේ. චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ දාන ප්‍රසාදේ දේව ප්‍රසාදේ කාය ප්‍රසාදේ වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගෝචර රූප පහ භාව රූප දෙකයි. යාට භාව රූප දෙකයි. ස්ත්‍රී රූප ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ හෘදේ රූපේ ජීවිතේ රූපේ ආහාර ආහාර රූපේ ආහාර රූපේ. ඒ රූප 18 අපි හඳුන්වන්නේ මොන නමින්ද? නිෂ්පන්න නිෂ්පන්න රූප නිෂ්පන්න. ඒ නිෂ්පන්න රූප 18 හට ගන්න හේතු මොනවද? කර්මජ චිත්තජ ඍතු ආහාර. මොකද අද පාඩම නිසා ඒක අත්‍යවශ්‍යයික මතකයට ගන්න ඕන. ඒ නිස්පන්න නොවන අනිත් රූප 10 හඳුන්වන නම් මොකද්ද? අනිස්පන්න රූප. අනිස්පන්න රූප 10ක් කියන්න බලන්න මතකේ. ආකාශ ධාතු විකාර රූප පහ විඤ්ඤාති රූප දෙක ආය විඤ්ඤාති වාචී විඤ්ඤාති ලෞතාව මුදිතාව කම්මඤ්ඤතාව ලක්ෂණ රූප හතර උපජේ සංසතිය ජරතා ජරතා අනිච්චතා අනිච්චතා. බොහොම හොඳයි. එහෙනම් දැන් අද පාඩමට යමු. පෙළගන්න 72 වෙනි පත්‍රිකාව. ස්වාමීන් වහන්සේ ඒ අතර ප්‍රශ්නයක් අහන්නද ස්වාමීන් වහන්සේ? අපි මේකට අදාළම ස්වාමීන් වහන්සේ එකතැනක රූප සියල්ලම හේතුන් වලින් හටගන්නේ නැත කියලත් අපි ඉගෙන ගත්ත නේද හඳුනේ? එතන ලෝබාදී රූප ලෝබාදී හේතුන් ගැන කතා කරනකොට මම හිතන්නේ ස්වාමීන් වහන්සේ
ඒ කියන්නේ රූප 28න් අනිවාර්යයෙන්ම 18ක් ඇති වෙන්නේ හේතුන්ගෙන්. එතකොට මේ හේතුන්ගෙන් හටගන්නේ කොහොමද කියලා අපි අද ඉගෙන ගන්නවා. දැන් රූප 28න් ඒ 18 හේතුන් නිසාමයි හටගන්නේ. එතකොට දැන් අපි හේතුන්ගෙන් හට නොගන්නා රූප ගැන කතා කරද්දී අර 10 සම්බන්ධව තමයි අවධානය යොමු කරන්න ඕන. හොඳයි. මම හිතන අද පාඩම ඉගෙන ගත් එක තවත් හොඳට පැහැදිලි වේවි. හොඳයි සර්. ධර්මසරණ. අද පොඩ්ඩක් ආසනික කාරණවල පුංචි ගැටලුවක් තියෙනවා. ඒක නිසා පොඩි අපහසුතාවක් තියෙනවා. නමුත් ඒක දැනගන්න අවශ්‍ය තුන පාඩම කරනවා. රූප උපදවන හේතු හතර මම පාඩම් කරලා ගන්න. රූප උපදවන හේතු හතරක් තියෙනවා. ඒ තමයි කර්මයේ සිට උනසුම ආහාර නැත්නම් කර්මය චිත්තය ඍතුව ආහාර කියන බලන්න. කර්මය චිත්තය ඍතුව ආහාර. අතීත සංසාරයේදී ඔබට ගිය භවවලදී අඹදරුවන් එක්ක දූදරුවන් එක්ක මෞපියන් නැ හිතමිතුරන් එක්ක විවිධ මනුස්ස භූමිවල තිරිසංගත සත්වයින්ව දිව්‍ය ලෝකවල නරක පීත ආදී කොහි කොයි හරි ඈත ආත්ම භාව සිය දහස් ගණන් පිටට භව ගමනේ ගෙවාගෙන යatti ඒ ඈත පිට අතීත සංසාරයේදී කාමාවචර කුසාසිත අට ඔබට ඇතිවලා තියෙනවා. ඒ අතීත සංසාරේ ඔබ ධ්‍යාන උපදවාගෙන රූපාවචර කුසාසිත පහත් ඇති කරගෙන ඇති. ඒ වගේම අකුසාසිත 12ත් ඔය ඇත්තන්ට ඕන තරම් ඇති වෙන්න ඇති. එතකොට ඒ අතීතයේදී ඔබට ඇති වුණ කුසාසිත 8ට රූපාවචර කුසාසිත 5ට අකුසාසිත 12ට කියන ඔන්න ඔය සිත් 25ටම කුසල අකුසල චේතනාව කියලා හඳුන්වන කර්මයේ ඇති වුණු හින්දා ඒ ඇති වුණු ඒ කර්මයේ සත්ත්ව సంతානයේ ඔබ දැන් උප්පත්ති ලැබලා ඉන්න මේ භවයේ ප්‍රතිසන්දියේ ඉඳලාම ඒ අතීත චේතනාවන්ගේ කර්මයන්ගේ විපාක හින්දා ඔබේ ওই සනියක් සනියක් පාසා රූප හට ගැනීම සිද්ධ වෙනවා. දීර්ඝ අතීත සංසාරයේ ඔය ඇත්තෝ කරගෙන තියෙන නානාපකාර කුසල කර්ම හෝ අකුසල කර්ම හෝ විවිධාකාර ධ්‍යාන දිනේ උපදවා ගැනීම වගේ ওই විදිහට ඇතුණු සිත් 25ට ඒ සිත් 25ේම ඇතුණු චේතනාවේ බලවත්කම හින්දා ඔය පින්වතුන්ට ඊළඟට උප්පත්තිය ලැබූ භවයේ වර්තමානයේ නම් දැන් ඉන්න භවයේ මේ මෞකස පිළිසිඳගත් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලාම මේ මොහොත දක්වා සනියක් සනියක් වාසා රූප ඉපදවීම සිද්ධ වෙනවා. එතකොට අතීත කර්ම වලින් වර්තමානයේ මේ උපදවමින් තියෙන රූප හඳුන්වන්නේ කර්මජ රූප කියලා. එතකොට අතීත සංසාරයේ ඔබ කරගත් කර්මෙහිඳ වර්තමානයේදී ඔය ඇත්තන්ට මේ ඇතිවන මේ රූප ඉපදවීම කලදී කර්ම කරුණෙහිඳ ඒව කර්මජ රූප කියලා හඳුන්වන්නේ. සනයක් සනයක් වාසා විදියට අපි සඳහන් කළේ සිතවල උපාදිතී භංග කියන සනවලට. එතකොට සනයක් සනයක් වාසා කිව්වහම හිතේ තියෙන අවස්ථා තුනම ගන්න ඕන. උපාදක්ෂණය, පිටික්ෂණය සහ භංගක්ෂණය කියලා. උපාදක්ෂණය, පිටික්ෂණය සහ භංගක්ෂණය කියලා. ප්‍රතිසන්දි හිත උපාදක්ෂණයේදී රූප උපදවනවා. තිතිභංග සනවලදී රූප උපදවනවා. එතකොට ප්‍රතිසන්දි හිතට පුළුවන් උපාදක්ෂණයේදී රූප උපදවන්න. ඒක තිතික්ෂණයේදී රූප උපදවන්න. භංගක්ෂණයේදී රූප උපදවන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට පින්වත්නි ඔබ සනයක් සනයක් පාසා
විදිහට මේ කිව්ව උපාදිති බංග කියන සනවලදී ප්‍රතිසන්දි හිත අලුත් භවයක පහළ වෙනකොට ඒ පහළ වෙනකොටම උපාදයක් සමේදීම රූප උපදවනවා අපි කලින් කිව්වා උපදවන රූප වර්ගයක් ගැන මොනවද ඒ ප්‍රතිසන්දි සනයේදීම උපදවන රූප පහළ වෙද්දීම අලුතින් ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දීම මොනවද කර්මයෙන් හටගන්නේ එතකොට ඔය විදිහට අතීත කර්මෙහිඳ ප්‍රතිසන්දිය සිද්ධ වෙනකොටම ප්‍රතිසන්දි උපාදක් සනයේදීම වස්තු දසක කාය දසක භාව දසක පහළ වෙන අමතක කරන්න එපා අපි හොඳට ඔබට කියලා දුන්න එකක් නෑර හොඳටම පැහැදිලි කරලා දුන්නා අතීත භවයෙන් පංචපාදා නස්කන්ධයේ අවසානයේ විදීම එතන අවස මේ අතරක් නැතුව ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දීම පංචස්කන්ධේම පහළ වෙන විදිහට ඒ පංචපාදානස්කන්ධයේ පහළ වෙද්දීම වස්තු දසයේ කාය දසක භාව දසක කියන ඒ දේවල් මෞපියංගේ කවණු වලින් ලැබෙන විදිය ලබා ගන්න විදිය කර්මජ විදිය ලබා ගන්න විදිය අපි ඔබට පැහැදිලි කර දුන්නා. ඒක වස්තු දසකේට භාව දසකේට කාය දසකේට රූප කීයක් තියෙනවද එක දසකේට? කාය දසකේට රූප 50 ඔය එක දසකේට 10 තියෙනවා. පට වර්ණ ගන්ධ රස ඕජා සුද්ධ අෂ්ටකයයි ජීවිතේන්ද්‍ර රූපය ජීවිතේන්ද්‍රය බොහොම හොඳයි. එතකොට පටවියාපෝ තේජු වායුව කියන සසරයි ඒ සසර නිසා හටගන්න වන්න ගන්ධ රස ඕජායි. එතකොට ඒට ජීවිතේන්ද්‍රී රූපයත් එකතු වුණාම මේ නවයට භාව හෝ කාය හෝ වස්තු ඔය තුනේ එකක්. එතකොට ප්‍රතිසන්දි හිතත් උපාදක් සනයේදීම රූප උපදවනවා. ඒකෙන් ප්‍රතික්ෂණයේදීත් බංගක්ෂණවලදී බංගක්ෂණයේදී ඒ අවස්ථා තුනේදීම රූප උපදවනවා. ප්‍රතිසන්දි සිතෙන් පස්සේ ඇතිවන හිත්වල උපාදිතිති බංග කියන සන තුනේදී අර වගේම රූප ඉපදවීම සිද්ධ කරනවා. කර්මජ රූප ඉපදීම නතර වෙන්නේ මරණයේදී ඉතාම ළං වෙන වෙලාවේදී. සත්ව ශරීරයේ ඇරෙන්න පිටත වෙන ගස්ගල් ඇලදොල ගංගා ආදී කර්ම යෙන් හටගන්න රූප හට ගැනීමක් වෙන්නේ නැහැ. කර්මයෙන් හටගන්න රූප පහළ වෙන්නේ සත්ව ශරීරවලමයි. සත්ව ශරීරවලින් පිටතැන්වල කර්මජ රූප පහළ වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිසන්දි සිතෙන් පස්සේ ඇතිවන සිත්වල උපාදිතිති බංග කියන අවස්ථා තුනේදීම මේ කර්මජ රූප දිකටම ඇති වෙනවා. මේ ඇතිවීම නතර වෙනවා නම් නතර වෙන්නේ මානෙටි ඉතාම ලං වෙනකොට. ඔය ටික ඇහෙද්දිම හිරිගඳුත් ඇඟේ පිපෙන්න ඕනේ. ඔය ඇත්තන්ට ඇතිවන අකුසල සිත්වලට මොන තරම්නම් අනාගත සංසාරේ ඉන්නකම් කර්මජ වශයෙන් රූප ඇති වෙනවාද කියලා. දැන් ඔය ලස්සන වෙන්න හුඟක් කට්ටි එක එක දේවල් කර ඉංජෙස්සෙන් ගහ ගන්නවා, පෙති බොනවා, විවිධ තීම් වලට උලා ගන්නවා, විවිධ දේවල්. හැබැයි පින්වත්නි, කෙනෙක් අතීතයේ හොඳට මෛත්‍රී හැම කරලා කීර්තියක් නැතුව මෛත්‍රී ආදීන් පිරලා හිටියා නම් ලස්සන අපූර්වට ලැබෙනවා. කීර්තිය අරගෙන හිටියා නම් කැත අපූර්වට ලැබෙනවා. ඒ වගේම විවිධාකාර රෝගාබාධ විවිධ විදියට ශරීරයේ නානා ආකාර කවුණු වලට
කවුලවලදි මේ අතීත සංසාරේ කරගෙන තියෙන කර්ම නිසා හටගන්න රූප බලපානවා. සමහර කට්ටිය හොඳ නිරෝගීව ඉන්න පෙර සංසාරේ අපසල කර්මයක් මතු වෙනවා ඔන්න පිළිකාවක් හැදෙනවා. පෙර සංසාරේ අපසල කර්මයක් මතු වෙන ඔන්න හොඳ වෙන්නේ නැති අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි රෝහිණීක වගේ හොඳ වෙන්නේ නැති දඩ කුෂ්ඨයක් ඇති වෙනවා. ඔන්න ওই විදිහ නාන ආකාර දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට දෙවියන්ට ඒ දෙවියන්ගේ පිනින් පහළවන විමානීයම තියෙනවානේ. දැන් දිව්‍ය ලෝකවල උපදිනකොට අපි අහලා තියෙනවා ඔබ ත්‍රිපිටකයේ දැනගෙන ගියන් තියෙන ඉපදෙද්දිම විමාන පහළ වෙනවා. මිච්ඡ ලොකු විමානයක මෙන්න දෙවියෝ පහළ වුණා කියලා. අන්නේ විමාන ආදී ඒ කර්මය හින්දා කර්මයේ හේතුවක් විදියට බලපාල කර්මයේ නිසා ඇතිවන ත්‍රිතුජ රූපය. ඒවා කර්මයේ නිසා ඇතිවන ත්‍රිතුජ රූප. එතකොට අරූප භූමිය රූපවලට ස්ථානයක් නෙමෙයි. ඒ නිසා අරූපාවචර කුසලයෙන් රූප හට ගැනීමක් කරන්නේ නැහැ. අරූප භූමිය රූපේ නැති කරන්නට කටයුතු කරමින් ජීවණු කරගත් අවස්ථාවක්. ආකාසානං ඡායත්න විඤ්ඤාණං ඡායත්න ආකින්චඤ්ඤායත්න නේවසඤ්ඤා නාසඤ්ඤායත්න කියන ඒ කුසල් වලින් රූප හට ගැනීමක් කරවන්නේ නැහැ. අරූපාවචර විපාක සිත් හතරක් දිපංච විඥාන කියන මේ සිතුත් ඇරෙන්න ඉතිරි සිත් 75ටම රූප උපදවන්න පුළුවන්. අරූපාවචර විපාක සිත් හතරට රූප උපදවන්න බෑ. දිපංච විඥාන වලට රූප උපදවන්නත් බෑ. එතකොට මෙතන දිපංච විඥාන කියන්නේ මොන වටද? කාය විඥාන දිපංච විඥාන කුසල කාය ඊළඟට උපේක්ෂා සහගත මේ ඒ කියන්නේ කුසල විපාක වලින් එන ඒවායි අකුසල විපාක වලින් එන ඒවායි. ඔව්. එතකොට කුසල විපාක චක්කසෝත ගහන ජීවා කාය පහයි අකුසල විපාක චක්කසෝත ගහන ජීවා කාය පහ කියන ඒ කාය කියන ඒ පහ. එතකොට 10. ওই 10 තමයි දීපංච විඥාන කියන්නේ. අරූපාවචර විපාක සිත් හතර කියන්නේ ආකාසානං ඡායතන විපාක සිත් විඥානං ඡායතන විපාක සිත් එතකොට ඔය කිව්ව සිත්වලට රූප උපදවන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. රූප උපදවන්න පුළුවන් හිත් ඔක්කොම 75යි තියෙන්නේ. මේ කිව්ව ටිකට දිපංච විඥාන ඒ 10ට අරූපාවචරේවට බෑ. මේ සිත් හටගන්නේ තම තමන් විසින් රූප උපදවන රූපත් එක් උපදෝමි. අර සිත් 75 රූප උපදවන සිත් 75 ඇති වෙන්නේම තම තමන් විසින් උපදවන රූපත් උපදවමි. හිත රූප උපදවන්නේ උපාදක් සනේදීම. තිතිබංග සිනවලදී සිත දුර්වල හින්දා රූප උපදවන්නේ නැහැ. සිතින් උපදවන රූප වලට චිත්තජ රූප කියලා කියනවා. එතකොට තිතිබංග සිනවලදී ඒ රූපයේ තිති සර්මේ බංග ආදී කවුණු සිත් කරන්නේ සිත රූප උපදවන්නේ උපාද සනයේදීම. එතකොට සිත් 75කින් රූප උපදවනවා. ඔය ඇත්තන්ට අද උදේ ඉඳන් මේ වෙනකොට වැඩිපුරම ඇතුළු හිත් මොන වගේ වද? අකුසල් සිත් වැඩි වෙනවානේ. එතකොට ඔය ඇත්තෝ මේ ජීවිතයේ ඉස්සරහට ඉන්න කාල සීමාවේ අනාගත සංසාරේ ඉන්නකම්වත් රූප උපදවනකොට අද උදේ ඉඳන් මේ වෙනකන් ඇති වුණු අකුසල සිත් වලට මොන වගේ රූප ඉපදෙවිද? ඇති වුණු අකුසල සිත් කියන්නේ බලන්න මොන වගේ වද කියලා. සත්‍යමලුවද? නැතනස.
එතකොට ඔය ඇත්තන්ට ඇති වුණ අකුසල සිත් තියෙනවානේ. ඒ අකුසල සිත් වලට රූප ඉපදවීම වෙන්නේ කොහොමද කියලා ඒ සිත් වල ඉගෙන ගන්නනේ අපි සිතේ ස්වභාවය මේ අනුමාන කරලා තේරුම් ගන්න. ඒ කියන්නේ අකුසල සිතක් ඇති වෙන්න දෙන්නේ නැතුවම ඉන්න වග බලා ගන්න ඕනනේ. කුසල්ම උපදවා ගන්න ඕන, කුසල්ම දිනු කර ගන්න ඕන, කුසලයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ. අර සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අවවාදෙ නිතර මතක් කර ගන්න. ඇයි මේ කුසලස්ස උපසම්පදා කියලා? ඇයි මේ කුසලස්ස උපසම්පදා කියන්නේ? ඇයි මේ සියලු පව් අත්හරින්න ඕනේ කියලා කියන්නේ කියලා ඔය ඇත්ත නිතර මතක් කර කර කටයුතු කර ගන්න. අවසරයි සයනස. දැන් අද දවසේ ගෙවෙනකොට සයනස මේ එහෙම කුසල කියලා සතුන් මැරීම ආදී හෝ කාට හරි විපතක් වෙන්න කියලා හිතලා හෝ එහෙම අකුසල නෙමෙයි සයනස. නමුත් අපි අර දකින දේවල් වලදී ඒවා විදර්ශනා නොකරන අකුසල එනම් වෙන්නේ නැති සයනස. එතකොට විපාක අනියතේව වෙන්න පුළුවන්. මේ සිත තුළ එහෙම ඇති වෙලා ස්ථීර විපාක දෙන්නේ නැති අනියත විදිහට එනවා. අර මේ අභිධර්මයෙන් ඉගෙනගෙන භාවනා එහෙම කරගෙන සස්තිමත් වීගෙන යනකොට හැබැයි අර කර්මපත සම්පූර්ණ වන දේවල් කරගත්තොත් නම් මොකද වෙන්නේ? ඒවට ඉතින් තදබල විපාක විඳින්න සිද්ධ වෙනවා සයි. ඔව් ඉතින් තමගේ කුඹුරේ වැපිරෙව නම් ඉතින් වපුරුපුදී අස්වැනි විදිහේ බල ගන්නත් වෙනවානේ. හොඳයි පින්වත්නි. එතකොට ඔය ඇත්තෝ අභිධර්මී ඉගෙන ගන්න මේ දැනුම උදෙසාම නෙමෙයි, ඔබේ නිවන් දකින ගමනට උපකාර පිණසමයි. අරූප භූමිය රූප ඉපදවීමට තැනක් නොවන හින්දා අරූප විපාකසිත රූප උපදවන්නේ නැහැ. මොකද අරූප භූමිය රූප උපදවන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ තැනක සෝවාන් වෙලා ඉන්න කට්ටිය එතන ඉපදුනොත් ඉතිරි මගපල් ලැබුවට සෝවාන් ආදී මගපල් ලබන්නේ නැතුව කට්ටිය ඉන්නවා කියලා ඉතිරි මගපල් ලැබෙන්නේ නැහැ. එතකොට අරූප භූමියේ ඇතිවන අනෙක් සිත් වලින් රූප උපදවන්නේ නැහැ. දීපංච විඥානයන් විසින් රූප උපදවන්නේ නැත්තේ ඒ සිත් දුර්වල හින්දා. දීපංච විඥාන හරිම දුර්වලයි. ඒ සිත ඒ චක්කසෝත ගහන දිවාදී තැන්වලේ රූප අරමුණ, ශබ්ද අරමුණ අරගෙන විතරයි ඇති වෙන්නේ. ඒක අනික උපේක්ෂා සහගත වූ සෝමනස්ස ආදී විදිහට දුර්වල විදිහට ඒ සිත් ඇති වෙන්නේ විපාක විඥාන උනත්. ඒ වගේම ප්‍රතිසන්දි චිත්තේ හා රහතන් වහන්සේලාගේ චුටි චිත්තේද රූප උපදවන්නේ නැහැ. ප්‍රතිසන්දි චිත්තය හා රහතන් වහන්සේලාගේ චුටි චිත්තය රූප උපදවන්නේ නැහැ. මෙතන කිව්වහම මේ පැටලව ගන්න එපා. අපි මේ කතා කරන්නේ මේ අර මේ ප්‍රතිත්‍යත් එක්කම ඇතිවන ප්‍රතිසන්දි විඥානය කියලා. මෙතනදී පින්වත්නි චුතියෙන් පස්සේ ඇතිවන ඊළඟ ප්‍රතිසන්දි විඥානය එතන රූපත් හට ගනිමින් තමයි ඇති වෙන්නේ. රහතන් වහන්සේලාගේ චුටි චිත්තේට රූප උපදවන්න පුළුවන් කමක් නැහැ. සියලුම සත්‍යයන්ගේ චුටි සිත් රූප උපදවන්නේ නැහැ කියලා ආචාර්ය මතයකුත් තියෙනවා. චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍රතිසන්දි සිතට පසු ඇතිවන ප්‍රථම භවංගයාගේ චිත්තයාගේ උපාදයේ පටන්. මෙන්න මේක හොඳට හිතට ගන්න වෙනවා. එතකොට අපි චිත්තජ රූප උපදවන විදිය ගැන මේ කතා කරන්නේ. අතන ඉස්සෙල්ල ඉගෙන ගත්තේ කර්මජ රූප උපදවන විදිය ගැන. එතකොට කර්මජ රූප ප්‍රතිසන්දි විඥානයේ පහළ වීමේදීම රූප උපදව කියලා පහළ වෙන්නේ. ඒක පෙර සංසාරයේ කරගෙන තියෙන කර්ම විපාක නිසා ඇතිවන කර්මජ රූප. හැබැයි චිත්තජ රූප පහළ වීමේදී චිත්තද රූපණ පහළ වෙන්නට ප්‍රතිසන්දි විඥාණයෙන් පස්සේ ඇතිවන පළවන භවංග චිත්තයාගේ උපාදක්ෂණේ ඉඳන් තමයි චිත්තජ රූප ඇති වෙන්නේ. එතකොට අරූප විපාක හතර දීපංච විඥාන ප්‍රතිසන්දි චිත්තේ රහතන් වහන්සේලාගේ චුටි චිත්තේ කියන මෙන්න මේ රූප මෙසිත් රූප උපදවන්නේ නැහැ. එතකොට කර්මජ විදියට අපි කලින් ඉගෙන ගත්තා. දැන් මේ චිත්තජ විදියට තමයි ඉගෙන ගන්නෙ. එතකොට චිත්තජ විදියට රූප උපදවනවා නම් ඒ චිත්තජ රූප
ප්‍රතිසංසතිවන ප්‍රථම භවාව සිතේ උපාදී ඉඳලම මේ රූප උපදවනවා ඔබේ මයික් ඕක් කරලා දාන්න අරූප විපාක හතර විපංච විඥාණය ප්‍රතිසන්දි චිත්තය රහතන් වහන්සේලාගේ චුති චිත්තේ කියන මේවා රූප උපදවන් නැති හිත ඇයි රහතන් වහන්සේලාගේ චුති චිත්තේ රූප උපදවන් නැත්තේ නැති නිසා. එතකොට රහත් වුණාට පස්සේ කර්මජ රූප උපදවනවද? පෙර කරපු කර්ම නිසා තියෙනවනේ කියන්නේ රහත් වුණාට පස්සේ රැස් කර ගන්නා කර්මයක් නැහැ. හැබැයි රහත් වෙන්න කලින් රැස් කරගත්ත කර්මහිඳ කර්මජ රූප පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. ඒ රහතන් වහන්සේගේ චක්කුප්පසාද රූප රසකේ කර්මජද චිත්තජද? කර්මජයි සයනස්. සෝතප්පසාදාදී කර්මජ රූපී විදිහටම කර්මජයි. මේ ශරීරය ඉබේම හෙලවෙන්නේ නැහැ. එතකොට සිත ශරීරයේ හොලවන්න සමත් වෙන්නේ නැහැ. යන එක ඉන්න එක අතපා ඔසවන එක පහත් කරන එක ශරීරයෙන් කියන සියදුම කියා සිද්ධ වෙන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙන්. එතකොට ශරීරයේ මොනව හරි ක්‍රියාවක් වෙනවා නම් ඉස්සරහට යෑමක් පසුපසට ඒමක් මල මුත්‍රා පහ කිරීමක් යෑමක් වීමක් ආදී මොනව හරි තේනවා නම් ඒවා සිද්ධ වෙන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙන්. හිතගෙන ඉන්න කෙනාගේ ශරීරයේ නොවැති කෙලින් තියෙන්නේ වාඩි වෙලා ඉන්න කෙනා ඉන්න තැනත්තාගේ ශරීරයේ නොවැති ඒ වාඩි වුණු විදිහට තියෙන චිත්තජ රූපයේ බලයෙන්. ඒ චිත්තජ රූප දිකටම හට ගන්නවා. ඒ චිත්තජ රූපයේ බලයෙන් තමයි හිතගෙන ඉන්නේ වාඩි වෙලා ඉන්නේ අත්පාස සසවීම සැලවීම ආදී ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ අර සිතින් උපදවන රූපයන්ගේ බලයෙන්. බලන්න මේ ටික ඉගෙන ගත්තී ඔබේ මැසිම ගැන හොඳ අවබෝධයක් එනවා. නිකන් හරියට මේ ඉස්කවේටර් එහෙම තියෙන්නේ මේ බැකෝ යන්ත්‍ර එහෙම ඒ විවිධ විදිහට වැඩ කරන්නේ ඔබේ ශරීරයත් යන්ත්‍රයක් වගේ කියනවට වඩා හේතුන්ගෙන් හටගන්න සාංශාරික සත්ව යන්ත්‍රයක් තමයි. රූප උපදවන සිත් 75 අතරින් අර්පණා ජවන කියන මහත්ගත සිතුත් ලෝකෝත්තර ජවන් සිතුත් සාමාන්‍යයෙන් රූපී පදවීම විතරක් නෙමෙයි සිටීම හිඳීම නිදා ගැනීම වගේ ඉරියව් උනත් මේ අත්නාර බින්දෙන්නේ නැතුව පවත්වාගෙන යන්නට ශක්තියක් තියෙන මේ සිත්. එතකොට අර්පණ ජවන් මහත්ගත අර්පණ ජවන් ලෝකෝත්තර ජවන් මේවා රූප උපදවන විතරක් නෙමෙයි සිටීම හිඳීම නිදා ගැනීම වගේ ඉරියව් උනත් පැවැත්වීම සිද්ධ කරනවා. අල්පනා චවනයන්ගෙන් උපදවන රූප ශරීරයේ සෙලවීමට සමත් වෙන්නේ නැහැ. අල්පනා චවනයන් කියන්නේ මොනවද? අල්පනා චවන් කියන්නේ රූපාවචර අරූපාවචර කුසල ක්‍රියාසිත සංඝ. එතකොට ඒ ජවන්සිත. එතකොට ඒකෙදි ඒ අර්පණා චවනයන් රූප උපදවන මේ අර්පණා චවනයන්ගෙන් උපදවන රූප ශරීරයේ හොල්ලන්න සමත් වෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න කෙනෙක්ගේ ශරීරයේ නැගිටුවා හිඳවීම හිඳිනා ශරීරයේ නැගිටුවා සිටවීම අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරන නොලැබේ. ඒ වායින් සිදු කරන්නේ විනාශසිතකින් ඉපද වූ චිත්තජ රූපවලින්. එතකොට විනාශසිතකින් උපමේ සිද්ධ කරපු චිත්තජ රූපවලින් තමයි වාඩි වෙලා ඉන්න කෙනා නැගිටවන්නේ, නැගිටවලා ඉන්න කෙනා වාඩි කරවන්නේ, ඒ වගේ දේවල්. එතකොට
ඒ චිත්තජ රූප වලින් ඇතිකර ඉරියව ඒ හැටියටම පැවැත්වීම සිද්ධ කරන ඇද වැටෙන්න දෙන්නේ නැති විදිහට භවංග සිත් වලින් උපදවන චිත්තජ රූප ඒ කටයුත්ත සිදු කිරීමට සමත් වෙන්නේ නැහැ භවංග සිත් වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්ය සිද්ධ කරන්න සමත් වෙන්නේ නැහැ හිතගෙන ඉන්න තැනැත්තාට හරි වාඩි වෙලා ඉන්න තැනැත්තාට හරි නිින්ද ගියොත් වැටෙන්නේ ඒකයි දැන් භවංග සිත් වලින් අර මේ වාඩි වෙලා ඉන්න කෙනා නැගිටිනී වගේ ඒකවුණු කරන්න පුළුවන් කමක් නැහැ භවංග සිත් කියන් ටිකක් දුරවලයි ඒ භවංග සිත් වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්ය සිද්ධ කරන්න නැති වුණාට අපූර්වට පුළුවන් වාඩි වෙලා ඉන්න කෙනාට නිින්ද ගියොත් එහෙම බිමට වට්ටන්න දැන් සමහර කට්ටිය භාවනා එහෙම කරන අතරේදී එකපාරට ගැස්සෙන්නේ වොට්ටපනේ කාමාවචරේ ජවන් 29 අභිඥා සිත් දෙක කියන මේ සිත් 32 රූපී පදවීම ඉරියව් දැරීම කියන මේ දෙතිනිතිස් දෙක මේ කායවාක් විඥාප්තියෙන් ඉපදවීම සිද්ධ කරනවා ගමනාදී කියා සිද්ධ වෙන්නේ විඥාප්තිය උපදවන සිත් වලින් එතකොට කාය විඥාප්ති වලින් තමයි ගමන් කිරීම සිත ගිනීම ආදී දේවල් කරන්න විදර්ශනා භාවනා කමඨහන් අපි ඔබට කියා දෙනකොට මතකනේ මේ චිත්තජ වායෝ ධාතුව ගැන කතා කළා කාය විඥාප්තිය මෙහිමයි ගමන් කිරීමේ මම කියලා කෙනෙක් නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ එහෙම කමඨහන් කියලා දුන්නා ලෝභ මූල සෝමනස්ස සහගත හිත් හතර හසතුප්පාදී මහා කුසල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් 8 කියන මේ සෝමනස්ස 13ෙන් කලින් කිව්ව දේවල් විතරක් නෙමෙයි හිනාවත් ඇති කරන්න පුළුවන් ලෝභ මූල සෝමනස්ස සහගත හිත් 7ෙනුත් සිනහව ඇති කරන්න පුළුවන් හසතුප්පාදීන සිනහව ඇති කරන්න පුළුවන් හසතුප්පාදීන සිනහව ඇති කරන්න පුළුවන් කාටද රහතන් වහන්සේලාට සායනාංශ මහා කුසල වලින් සිනහව ඇති කරන්න පුළුවන් මහා ක්‍රියා වලින් මෙන්න මේ කිව්ව සෝමනස්ස සහගතේ මහා ක්‍රියා කුසලී සිත් 8 ඒ සිත් වලින් සිනහවත් ඇති කරන්න පුළුවන් අර කලින් කිව්ව දේවල් කරන්න පුළුවන් වගේම මේ සිත් 13 ලෝභ මූල සෝමනස්ස සහගත සිත් 4ක් මහා කුසල සෝමනස්ස සහගත හිත් 4ක් කියන සිත් 8න් පෘථග්ජන අය hina වෙනවා දැන් සාමාන්‍ය අය hinaවත් එක්ක මතකනේ අපි hinaව 6 ආකාරයක් කියලා කිව්වා මතකද කියන්න බලන්න සිත් අසිත අසිත උපාසිත අපාසිත එව මතක තියෙන්න ඕන. එතකොට සාමාන්‍ය ලෝකයාට හිනාව ඇති වෙන්නේ කොයි විදිහෙද කියලා දැනගන්න පුළුවන්නේ. එතකොට මේ සිත් 13න් ලෝභ මූල සෝමනස්ස සහගත හිත් 4ක් මහා කුසල සෝමනස්ස සහගත සිත් 4ක් කියන සිත් 8න් පෘථග්ජන අය හිනා වෙනවා. දිටි විප්‍රයුත්ත සෝමනස්ස සහගත සිත් දෙකින් හා මහා කුසල සෝමනස්ස සහගත සිත් 4ෙන් සීක උත්තමයෝ hina වෙනවා එතකොට සෝවහන් සකදාගාමි ආදී ඒ උතුමා අසතුප්පාද චිත්තෙන් හා මහා ක්‍රියා සෝමනස්ස සහගත හිත් 4ෙන් රහතන් වහන්සේලා සිංහසෙනවා අසීක උත්තමයෝ තිතියට පැමිණි රූප කලාප වල තියෙන තේජෝ ධාතුව තවත් රූප කොටසක් උපදවනවා තිතියට උපාදයෙන් පස්සේ පවතින ඒ තිතියට පැමිණි රූප කලාප වල තියෙන උණුසුම ඒ සීතල තේජෝ ධාතුව තවත් රූප කොටසක් උපදවනවා තේජෝ ධාතුවට ඍතුව කියලා කියනවා එතකොට රූප කලාප වල තියෙන තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට ඍතුජ රූප කියලා කියනවා තේජෝ ධාතුව ඍතුජ කලාපවලක් තියෙනවා ඒ නිසා කම්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන්ම උපදවන රූප කලාප තිතියට පැමිණුණාට පස්සේ ඒවායින් ඍතුජ රූප උපදවනවා කියලා තේරුම් ගන්න ඕන රූප තිතියේදී ඇරෙන්න උපාදක්ෂණයේදී බලවත් නැහැ
රූප හට ගන්න වෙලාවේදී බලවත් වෙන්නේ නැහැ. රූප බලවත් වෙන්නේ තිතික්ෂණයේදී පවතින වෙලාවේදී. ඍතුව උපාදක්ෂණයේදී රූප උපදවන්නේ නැති ඒ හින්දා. කෑම බීම වගේ දේවල් වලදී ඒ ඇතිවන ඕජාව ආදී ඒ ආහාරයේ ශරීරගතව තිතියට පැමිණනාට පස්සේ ඒ රූප කොටසක් උපදවනවා. එතකොට ආහාර රූප වලදී අපි කෑම බීම ඒ වගේ දේවල් කළාට පස්සේ ඒ වගේ තියෙන ඕජාව ශරීරගතව තිතියට පැමිණනාට පස්සේ ඒකින් රූප කොටසක් උපදවනවා. ඒව හඳුන්වන්නේ අපි ආහාරජ රූප කියලා. ඕජාව කියලා කියන්නේ ආහාර රූපයේ ශරීරයේ ලේමස් ආදියට අයිති සියලුම රූප කලාපවල තියෙන එකක්. එතකොට ඕජාව කියලා හඳුන්වන මේ ආහාර රූපය අපේ ශරීරයේ ලේමස් ආදියට අයිති සියලුම රූප කලාපවල තියෙන එකක්, අනිවාර්යෙන් තියෙන එකක්. ආහාරජ රූප උපදවන්නේ පිටකින් ගත්ත ඕජාවෙන්. දැන් ශරීරයේම තියෙන ඕජාව පිටකින් ගත්ත ඕජාව කියලා ඕජා වර්ග දෙකක් තියෙනවා. එතකොට පිටකින් ගත්ත ඕජාවත් ශරීරයේම තියෙන ඕජාවත් තියෙන වර්ග දෙක එකට එකතු වෙලා තමයි ආහාරජ රූප උපදවන්නේ. පිටකින් ගන්නා ඕජාවන් ශාරීරික ඕජාවේ උපකාරය ලබා ගන්නේ නැතුව රූප උපදවන්න ශක්තිමත් ඒවා නෙමෙයි. ශරීරයේ තියෙන ඕජාවේ උපකාරයේ අර පිටකින් ගන්න ඕජාවට ඕන වෙනවා රූප හට ගන්න නම් උපදවන්න නම්. ශාරීරික ඕජාවත් පිටකින් ගන්න ඕජාවේ උපකාරයක් ලබන්නේ නැතුව රූප හට ගැනීමක් වෙන්නේ නැහැ. පිටකින් ගන්න ආහාරයේ රූප ඉපදවීම සඳහා ශාරීරික ඕජාවට උපකාර වෙනවා මිස එයින් රූප ඉපදවීමක් සිදු කරන්නේ නැහැ කියලා ආචාර්යයන් වහන්සේලාගේ අදහසක් එහෙම තියෙනවා. ඒකත් එහෙම දැනගෙන ඉන්න. අනුභව කළ ආහාරයෙන් පමණක් නෙමෙයි ඇඟ ගැල්ලූ ආහාරයෙන්ද රූප උපදවන බවත්, අම්මා අනුභව කළ ආහාරයෙන්ම කුස තුළ ඉන්නා දරුවාගේ ශරීරයේ රූප උපදවන බවත් අපේ අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. අනුභව කළ ආහාරයෙන් විතරක් නෙමෙයි ඇඟේ ගාන ආහාරයෙන්ොත් රූප උපදවනවා. ඒ වගේම අම්මා අනුභව කළ ආහාරයෙන්ොත් කුස තුළ ඉන්න දරුවාගේ ශාරීරික රූප උපදවනවා. ඇඟේ ගාන බෙහෙත් වලින් රූප උපදවන එකට උදාහරණයක් කියන්නේ සනස තෙල් එහෙම ගන්නකොට සනස බොහොම හොඳයි. තෙල් ගන්නකොට ශරීරයේ ඇතුළත රූප උපදවමින් හසනීපාදී නැති කරලා දානවා. සනස එතකොට ওই රූපලාවන්‍ය ආදීයේදීත් ඕකම වෙන්නේ නැති වෙනව ඇත්ද නේද සන? ඔය ඒකම තමයි වෙන්නේ ඉතින්. එතකොට අම්මා අනුභව කළ ආහාර රස ඕජා පෙකණි වල ඔස්සේ ලබාගෙන දරුවාගේ රූප ඉපදවීමත් සිද්ධ වෙනවා. හරි, රූප උපදවන හේතු කීයද? හතරයි ස්වාමීන් වහන්සේ. හරි, ඒ හතර කියන්න බලන්න. කම්ම චිත්ත ඍතු ආහාර. හරි, කර්මජ රූප උපදවන විදිය කියන්න. පෙර කරන ලද හෝ දැන් කරන ලද කර්ම වල විපාකයක් විදිහට සනස. ඒක අතීතයට ගිය කර්මවල විපාක විදිහට රූප හට ගන්නවා. ප්‍රතිසන්දියට ගත්තාම ප්‍රතිසන්දියේදීම හට ගන්න මොන රූපද? කර්මජ චිත්තජද? චිත්තජ රූප ප්‍රතිසන්දියේදී ඇති වෙනවද? නැහැ සොයනස්. එතකොට ඍතුජ රූප කියන්නේ මොනවද? ඍතු තේජෝද දෙවියන් නිවන.
හොඳයි පින්වත්නි එහෙමනම් ඔය ඇත්තෝ කම්මචිත්ත ඍතු ආහාර කියන ඔය හේතු හතරෙන් හටගන්න රූප ගැන මේ පාඩම නැවත නැවතත් අධ්‍යයනය කරලා දැන් ඉගෙන ගනිමින් කටයුතු කරගන්නට ඕන. තව විනාඩි 10ක් වගේ තියෙදී තව පොඩි රැස්වීමක් තියෙන නිසා මට දැන් අද මෙතනින් නතර කරන්න අපිට අද පාඩම. පින්වත්නි ඔය ඇත්තෝ හැමදෙනාම සසරින් එගොඩ වෙන ගමනට අභිධර්මයේ වටිනාකම දැන් තේරුම් ගත්තා නේද? එහෙමයි. මේ රූප වලට එනකොට ඔය ඇත්තන්ගේ මේ මොහොතේත් ඔය කම්මචිත්තරීතු ආහාර කියන හේතුවකින් ඇතුව නැතුව යන රූප ගැන අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති ලබා ගන්න නැවත නැවතත් කල්පනා කරන විදර්ශනා ඥානෙ ඇති කරගන්න මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන අදිස්ථානයේ කටයුතු කරගන්න ඔබ අභිධර්ම ඉගෙන ගනිමින් කරගන්නේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කර ගැනීම. හොඳයි එහෙමනම් පින්වත්නි අදත් අපි ධර්ම පාඩම ඉගෙන ගත්තා. ලබන සතිය අනිවාර්යෙන් පාඩම් පටන් ගද්දී මම ඔබෙන් අහනවද? ඔබ දන්නවද? කර්ම චිත්ත ඍතු ආහාර වලින් උපදවන හැටි සයින්. ඔව් මේ පාඩම අහනවා. එතකොට කර්මයෙන් උපදවන රූප වෙන්නේ කොහොමද? චිත්තජ රූප වෙන්නේ කොහොමද? ඍතුජ රූප වෙන්නේ කොහොමද? ආහාජ රූප වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔය ඇත්ත හොඳට අධ්‍යයනය කරලා මතක තියාගෙන ඉන්න ඕනේ. පත්‍රිකා බලන්න නැතුව කියන්නත් ඕනේ. මෙතෙක් කියලා රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරය ඔය පුණ්‍යවන්තයෝ නම් මිය ගියේ නෑදෑයන් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හොතු. පුඤ්ඤන්තං අනුමෝදිකා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකන්. නිවනම අරමුණු කරගන්න මේ පුණ්‍ය ධර්මය ඔබට නිවන් දකින්නට හේතු සම්පත් වේවා. ඉදම් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛයා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා සඳහා විශේෂ කටයුතු කරපු අපේ සිසු ස්වාමීන් වහන්සේලා අපේ ඇගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේ විශ්වවිද්‍යාලයට වැඩම කළ හින්දා අද සහයෝගය ලබා දුන්න. ඒ වගේම අපේ
එල්පිටිය සුදාරක පොඩි හාමුදුරුව ඒවාගේම ගම්පොල සතිමාත පොඩි හාමුදුරුව මේ මොහොතින්දං මේ සඳහා සහයෝග ලබා දුන්න අපේ සිසු ස්වාමීන් වහන්සේට කාර්ය මණ්ඩලය සමගත් විවිධ රටවල සිටමින් අභිතරණ ඉගෙන ගන්න ඔබ හැම දෙනාටම තුන්දුරුවන්ගේ සරණින් නිතුත් නිරෝගී දීර්ඝායස ලැබේවා. අභිවාදන සීරිස් නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු සාදු 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 ඕකාස වන්දාමි භන්ති මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයහං දාතබ්බං සාදු සාදු ඕකාසේ දොහරක් තීන කතං සබ්බං අච්ඡයන් කමතමේ භන්ති ඕකාස කමාමි භන්ති ဒုတိယံපි ඕකාස කමාමි භන්ති තတိယံපි ඕකාස කමාමි භන්ති සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරි පුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං එහෙමනම් පින්වත්නි ලබන සතියේ අභිධර්ම පන්තියේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඔය ඇත්ත සසදී නිකුල වෙන ගමන්ට අභිධර්ම ඉගෙන ගත යුතු වෙනවා. ඒ වගේම ලබන සතියේදී අහන්න සූදානමින් ඉන්න ප්‍රශ්න හතරට හොඳට සූදානම් වෙලා යන්න. තිරුවන් සරණයි හැමෝටම. තිරුවන් සරණයි ස්වාමී. තිරුවන් සරණයි ස්වාමී. තිරුවන් සරණයි හැම දිනාටම. තිරුවන් සරණයි.